දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස් ප්‍රතිවරයා ලෙස පසුගිය නොවැම්බර් 29 වෙනිදා පත් කිරුණු අතර අනතුරුව මෙම වසරේ පෙබරවාරි 26 වන දින ඔහු මෙරට 36 වන පොලිස් ප්‍රතිවරයා ලෙස පත් කිරුණා. කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් ප්‍රතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගන් ලැබූ තීරණය නීත්‍යානුකූල නොවන බව පවසමින් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශවකරුවන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම්කරුවන් විසින් මෙහිදී සඳහන් කර තිබුණේ පොලිස්පති දුහුරේ සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරන ලද දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් නීත්‍යානුකූලව අනුමත කර නොමැති බවයි. පොලිස්පතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අතර පැවති ඡන්ද විමසීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතාට පක්ෂව ඡන්ද 4ක් සහ විරුද්ධව ඡන්ද 2ක් ප්‍රකාශ වූ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් තවත් සමාජිකයන් දෙදෙනෙකු ඡන්දේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව සඳහන් කළා. එසේ ඡන්දේ ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි සමාජිකයන් දෙදෙනා අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දේ ප්‍රකාශ කළ බව නිගමනය කරමින් කතානායකවරයා සිය තීරක ඡන්දේ භාවිත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි බවත් පෙත්සම්කරුවන් මෙහිදී පෙන්වා දී තිබුණා. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ව්‍යවස්ථාදායක සභාව තුළ විධිමත් ආකාරයෙන් අනුමත වී නොමැති නිසා ඒ මත පදනම්ව ජනාධිපතිවරයා සිදු කළ එම පත්වීම සම්පූර්ණයෙන්ම නීතිය ඉදිරියේ බලරහිත බවත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් සඳහන් කර තිබුණා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුත් කළ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ මෙම පෙත්සම විභාගයේදී පෙත්සම්කරුවන් විසින් අධිකරණයේ හමුවේ ප්‍රබල නඩු නිමිත්තක් තහවුරු කිරීමට සමත් වී තිබෙනවා. ඒ අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා කතානායක මහින්දයාපා වේවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන අයට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට අධිකරණය තීරණය කළා තියෙනවා. එවැගේම මෙම පෙත්සම් විභාගයේ අවසන් වන තෙක් වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති දුරේ කටයුතු කිරීම බලතල ක්‍රියාවේ යෙදවීම සහ රාජකාරී ඉටු කිරීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කරනවා. යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා. මේ අතර පොලිස්පතිවරයාට එරෙහිව පැන වූ මෙම අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද මෙලෙස අදහස් පළ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අරගෙන තිබෙනවා නඩු විභාගයේ අවසන් වන තෙක් වර්තමාන පොලිස්පතිවරයාගේ පොලිස්පති හැටියට කටයුතු කිරීමේ වගකීම අත්හිටුවන්න. ව්‍යවස්ථාදායක සභාවේ සිදුවුණු ක්‍රියාදාමය කතානායකවරයා විකෘති කළලා ජනාධිපතිවරයාට යවපු ලියුම. මේ ලියුම පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළා තිබෙනවා. බලන්න මේ ලියලා තියෙන දේ ඡන්දය දීමෙන් වැළකී සිටීම විපක්ෂ වීමක් ලෙස සලකනු ලබන්නේ නම් ඡන්දය ලැබුණාසේ සලකන්නේ නම් සභාපතිවරයා වශයෙන් මගේ තීරක ඡන්දයේද පක්ෂව ලබා දෙන බව කාරුණිකව දන්වමි. කවුද අසං කරලා තියෙන්නේ? මහින්ද යාපා බේවර්ධන කතානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාපති. මේ අපේ පාර්ලිමේන්තුවේ ලැජ්ජාවක් කරන සභාවක් තිබා. දැන් ශේෂාධිකරණ තීන්දුවෙන් පෙන්නලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන ආකාරය ගැන. කිසිම වගකීමක් නැතුව ශේෂාධිකරණය පොලිස්පතිතුමාගේ පත්වීම අත්හිටවන ඒකෙන් පෙන්නන්නේ අපි මේ පාර්ලිමේන්තුවක් හැටියට අපි ස්ථාවර නියෝගය අනුගමනය කරන්නේ. මේක අපි මේ පාර්ලිමේන්තුව පිළිපැදලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ හැන්සඩ් වාර්තා අරගෙන බැලුවොත් පහුගිය මාස කීපය තුළ වතාවන් ගණනාවක් මේ කාරණේම රිබිට් කළා තියෙනවා. කතානායකතුමාට විරුද්ධව විපක්ෂයෙන් විශ්වාස භංග යෝජනාවක් ගෙනාව මේක පදනම් කරගෙන. විශ්වාස භංග යෝජනාවත් පරාද වුණා. ඉතින් මේ ඒ කාරණේ නැවත ඉන්ටරිම් රිලීෆ් එකක් දුන්නාම දැන් ඒ කාරණේ නැවත ඒකම රිපීට් කරනවා. ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉමු ෆයිනල් ඩිසිෂන් එක දෙනකම්. දේශබන්දු තෙන්නකෝන් කියන තැනැත්තා ඇත්තටම පාස් ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඔහුට විරුද්ධව නිර්දේශයක් තියෙනවා. ඒ තමයි ඔහු මේ ප්‍රහාරය වැළැක්වීමේ වගකීම් පැහැරහැරිය නිසා ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් තියන්න කියලා. හරි හැටි විනය පරීක්ෂණයක් තියෙනවා නම් ඒක සිදුවිය යුත්තේ මේ දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ ඒ පරීක්ෂණය නිමවනතුරු ඒ ධූරය අත්හිටුවල තමයි හරිනම් විනය පරීක්ෂණ කරන්න ඕනේ. එහෙම එකක් සිද්ධ වෙලා නැහැ. ඒ වගේම ඒ විනය පරීක්ෂණය කරන්න පත් කරලා තිබිච්ච කමිටුවේ ඉන්න අය දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට වඩා පහළ ශ්‍රේණිවල නිලධාරීන්. ඒ නිසා ඒ පරීක්ෂණය පිළිගන්න පුළුවන් පරීක්ෂණයක් නෙමෙයි. ඒ නිසා තමයි මේ නඩුවට කාර්නල් නිපාණන් ඇතුළු සභාව සම්බන්ධ වුණේ. මේ පොලිසිය විශේෂයෙන්ම මේ මාස 6-7 තුල මේ රටේ මත්දඟ උවදුරට පද්දාගේ ප්‍රශ්නයට විශාල විසඳුමක් ලබා දීලා තියෙනවා. ඒ අවස්ථාවේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිතුමා පැහැදිලිවම තුමා දැඩි තීරණයක් ගත්තා මේ මත්ද්‍රව්‍ය මේ රටෙන් අයින් කරන්න. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අයින් කරන එක මම හිතන්නේ විශාල අඩුපාඩුවක් සමාජයට.
ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය දීපු ආකාරය නීත්‍යානුකූල නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට දැන් ආයිත් පත් කරනවා නම් ආයි ව්‍යවස්ථාදායක සභාවට යන්න ඕනේ. ආයිත් යන්න ඕනේ. නීතියට අනුව කටයුතු කරන්න ඕනේ. ඔව් වැඩ බලන කෙනෙක් දාන්නත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කරන්නට ඕනේ. වැදගත්ම කාරණේ තමයි මේ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සන්නමේ විභාගත් කරනවා ඉදිරියේදී ඒ විභාගයේ අවසන් තීරණේ එනතුරු පොලිස්පතිතුමාගේ ඒ පොලිස්පති ධූරයේ කටයුතු කිරීම අත්හිටවා තියෙනවා. දැන් ඊළඟට එන ප්‍රශ්නය තමයි මෙතෙක් එතුමා ක්‍රියා කළ කාලය තුළ දුන්න නියෝගයක් උපදේශයක් චක්‍රලේඛනයකට මොකද වෙන්නේ කියලා. නමුත් ඒ සම්බන්ධව සියල්ල නඩු විභාගයේ අවසානයේදී තමයි තීරණය වෙන්නේ. දැන් ඊළඟට වෙන දේ තමයි මූලික වශයෙන්ම එවැනි අවස්ථාවකදී පොලිස්පති ධූරයේ හිස්වීමක් සිදු වුවහොත් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පොලිස්පතිතුමා පත්කිරීම සම්බන්ධ බලය තියෙන්නේ ජනාධිපතිතුමාට. හැබැයි 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව නමක් යෝජනා කරන ව්‍යවස්ථාදායක සභාවට ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ නිර්දේශ බලලා නැවත ජනාධිපතිවරයාට නමක් යෝජනා කරනවා. එතකොට මේ කාර්යාවලිය ක්‍රියාවලිය සදා යම් කිසි කාලයක් ගත වෙන හින්දා ජනාධිපතිතුමාට පුළුවන් වැඩ බලන පොලිස්පතිතුමකු පත් කරන්න, ඊට පස්සේ ඉදිරියේදී එන ව්‍යවස්ථාදායක සභාවට ඒ නම යෝජනා කරලා සම්මත කරගෙන නැවත වතාවක් ඒ පත් කිරීම සිදු කරන්න පුළුවන්.